මේ සියල්ලස්සේ අපි තේරුම් ගන්න ඕන දේ තමයි රනිල් වික්‍රමසිංහ මොන වගේ චරිතයක්ද? මොකද මේ චරිතය? මම දකින්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියලා කියන්නේ සිහින වෙලෙද්දෙක්. ඔහු සිහින විකුණන. හැම තිස්සේම ඇවිල්ලා ලස්සන කතාද්දරයක් කියනවා. සුරංගනා කතාවක් වගේ සුන්දරයි. අහන් ඉන්න ඇයට හරි ලස්සනයි. හැමදාමත් කරේ ඒක. 2015 2019 කාලේ රටේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශන 10ක් ඉදිරිපත් කරා. අවුරුදු 5ක් තුළ ඔක්කොම ලස්සන කතාන්දර. මේ බොරුවක් නෙමෙයිනේ ඔබතුමාට මතකයි. මම නැවත නැවත මේක කියලා තිනවා. ඉතින් ඔබ විශ්වාස කරනවා. හැබැයි ඒ ඔක්කොම සාර්ථක වුණත් ආයෙත් සුරංගනා කතාවක් කිව්වම ඒක විශ්වාස කරනවා. දැන් ඊයේ පාර්ලිමේන්තුවේ ලස්සන කතා ටිකක් කරා. මොනවා ගැනද? පළාත් සභා ගැන. පළාත් සභා සංවර්ධන කිරීම ගැන සුන්දර කතා ගොඩාක් කිව්වා. අහන් ඉන්නකොට ආයිත් මොන තරම් ගැඹුරට හිතලාද මේවා කරලා කියලා තියෙන්නේ. දැන් මේවා කරයිනේ කියලා සමහර විට ඒකට කැමැති හරි හිතනවා. මම ඔබතුමාට ආරාධනා කරනවා. ගිල්ල මේක කියවල බලන්න. 2015 ওই කතා ඔක්කොම තියෙනවා. මේ පංචවිධ ප්‍රතිපත්ති. ඈ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා වලට යවන එක. ඩිස්ත්‍රික් සංවර්ධන සභා පිහිටවන එක. මේ ඔක්කොම තියෙනවා. එදත් කිව්වා. කරේ නැහැ. අදත් කියනවා. කරන්නේ නැති බව අපිට විශ්වාසයි. එහෙනම් ඇයි කියන්නේ? කියන්නේ එතුමා දේශපාලනිකව මේ වෙලාවේ දකිනවා මේ රටේ උතුරේ ජනතාව රවටා ගන්නට. උතුරේ ජමල ජනතාව සිංහල ජනතාවගේ බිඳවලා ඊළඟ මැතිවරණ එතුමා ළඟට ගන්නට උපක්‍රමයක් වශයෙන්. දැන් මේක ඉස්සරහට පාර්ලිමේන්තුවට ගෙනාවු ගමන් මොකද වෙන්නේ? අද එකට එකතු වෙලා ඉන්න විපක්ෂය දෙමළ පක්ෂ සිංහල පක්ෂ සියලු දෙනා අද එකට එකතු වෙලා මේ ජනාධිපතිතුමා ගෙනෙන වැඩ පිළිවෙලට විරුද්ධ තත්ත්වයක් මට්ටමක ඉන්නවනම් බෞතරයක්. ඒ අය ආයි බෙදෙනවා. ඒක තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ මිස මේක ක්‍රියාත්මක කිරීමේ කිසිම අවශ්‍යතාවක් එතුමාට තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මොකද එතුමා පළාත් සභාව ගැන අවංක විශ්වාස කරනවා නම් එතුමා ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකද්ද? අවුරුදු 4ක් තිස්සේ එතුමාගේම උපරවැටියන් නිසා 2018 දාපු එතුමාගේම උපරවැටියන් නිසා නතර වෙලා තියෙන පළාත් සභා ඡන්දය තියන්නට ඕනේ. මේ රට පුරා පළාත් සභා ඡන්දය තියෙන කෙනෙක්ද පළාත් සභාව ගැන විශ්වාස කරන ඒක ශක්තිමත් කරන බලාපොරොත්තු වෙන කෙනෙක්ගේ මූලික වගකීම වෙන්නේ? මුද මේක ජනතා පරමාධිපත්‍ය වෙන කාටවත් තීන්දුව කරන්න බෑ. එතුමාට ඇවිල්ලා කියන්න බෑ මේ කවුරුත් කරන දේ මම කරනවා. මම ව්‍යවස්ථාව වෙනස් කරනවා කියලා. ඒකට එතුමාට ජනවරමක් නැහැ. ජනවරම දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කවුරුත් 2022 ඇවිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එළෙව්වේ නැහැ 13 ක්‍රියාත්මක කරන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යන්න උනේ ආර්ථික ප්‍රශ්නයන් නිසා. මේ රටේ ආර්ථික අර්බුදයක් තිබෙච්ච නිසා. හැබැයි මේ රටේ ජනතා බහුතරයක් දන්නේ නැහැ. ඒ ආර්ථික අර්බුදේ නිර්මාණය කරේ විශේෂයෙන්ම 2015-2019 කාලේ මේ ආර්ථික ප්‍රතිපත්ති යටතේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කියලා. එතුමා පටලවපු මර උගුලේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා පැටළුනේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වෙච්ච වැරද්ද තමයි ඒ මර උගුලෙන් ගොඩේ නැටි දැනන් හිටියේ නැහැ. ඒ ගොඩ ගන්න පුළුවන් කණ්ඩායමක් ලං කරගත්තේ නැහැ. ඒ නිසා ඒ මර උගුලෙන් ගොඩ එන්න බැරිවලා අවසානයේ එතුමාට යන්න